ලබන්නා වූ දෙදාස් විසිහතර වර්ෂය අපගේ හිතවත් දේශීය විදේශීය සහෘර්ධ හිතවතුන්ට බලාපොරොත්තු ප්‍රාර්ථනා මල් පල ගැන්වෙන වාසනාවන්ත සුභනවවසරක් වේවා. අපගේ සහෘද තුලා ලක්න හිතවතුනි. දෙදස් විසිහතර කියන්නේ ඔබේ ජීවිතයේ සුසේසිී කඩයිම් එවගේම ජාග්‍රහණ. සුභවාදී ග්‍රහපත්ව ක්‍රියාත්මකොන්න වර්ෂයක් ඒ අනුව ඔබේ ලක්්නයට අනුව මෙම වර්ෂය තුළ මාලවී යෝගය ඒවගේම බුද ක්‍රහයාගෙන් යෙදන බබ්‍රා යෝගය ඒ විතරක් නෙමේ හිතෝතුනි අඟහරුගෙන් යෙදන රොචඟ කියන යෝගය ඒවගේම රවිග්‍රහයාගෙන් යෙදන මයුරපාල යෝගය හිතෝතුනි සෙනසුරු ගහයාගින් යෙදන බලවත්ම යෝගය තමයි සස යෝගය. මෙන්න මේ ආදී යෝග වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්ම ගෝන මෙන්න මේ වර්ෂය. අපි එම සුභයෝග වගේම ඔබට මුහුණ දෙන්න සිද්ධ වන අුභෝ අසුභ ග්‍රහ බලපෑම් ගැනත් විශේෂයෙන්ම කතාගන. හිතෝතුනි යම්යම් අවස්ථාවල හමන්ගේ ජන්මපත්්‍රේ ස්භාවය එවගේම ගෙවන මහදශා අතුරු දශා අනුව මෙන්න මේ අසුභයෝග අසුභ ග්‍රහශක් පීන් බලපයත් පෙන්න්න වැඩියෙන් ක්‍රියාත්මක වෙන්න අවස්ථාතියන. අන්නේ අවස්ථාවලද එම අසුභශක්පීන් අඩුකරගන්න කළයුක්තේ කුමක්ද කියන එකත්. ඔබට පෙන්වා දීම තුළින් ඔබට අර සුභ ග්‍රහයින්ගේ බලශක්තිීන් ඒ සුබ ශක්තිීන් ඔබේ ජීවිතයට එකතු කරගෙන දෙදස් විසිහතර වර්ෂය කොහොමද ජයග්‍රාහි වර්ෂයක් බවට පත්කරගන්න කියන එක මෙම වීඩියෝ වතුලින් ඔබ දැනුවත්වේ. එම නිසා හිතවතුනි අතාරන්න නැතුව මුල්ල ඉබලම අවසානය දක්කා නැරඹුවත් සැබවින්ම ඔබට දෙදාස් විසිාපර වර්ෂය ඒ සුභශක්තිීන් වර්ධනය කර ගනිමින් ඔබේ ජීවිතය සාර්ථකවර්ෂයක් බවට පත්කරගන්න මෙට මේ වීඩියෝව ඔබට ශක්තියක් වේවි. එහෙම නම් හිතෝතුනි දැන් අපි කතාා කරමු සිකුරුහිමී තුලාලක්නේ. විශ්වයත් සයිභාවකාශයක් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණය ජෝතිෂ්‍යනාලිකාව ආයිබුවන් තුලාලක්න හිතුවතුනි ඔබ මේ දකින්නේ හරියටම ජනවාරි පළවෙනි ද මධ්‍යම රාප්‍රීද්වලහට අහස් සිපියම එහෙමන තන්තත්කාල කේන්ද්‍රය ඔබේ ලක්නයට අනුව ගෝචරපල කේම්ද්‍රිය. හිතුවතුනි මෙන්න මේ ග්‍රහයින් හැමදෑම එක තැන ඉන්න නෑ මොහොතිින් මොහොත තත්පරයෙන් තත්පරේ විනාඩීෙන් විනාඩිය පෑ දවසිෙන් සතියෙන් මාසිී පමං ඉන්න තැක් ප්‍රාසිී නවාංසක අංසක කලා විකලා වශයෙන් වෙනස් කරන. අන්නේ වෙනස ජීවී අජිවී සියලූම වස්තුවලට ත්‍රජුහාවක්‍රව බලපෑම් කරනු. අන්නේ වෙනස තුලාලක්න ඔබට දැනවි. එහෙම නම් හිතෝතුනි මේ වර්ෂය පුරාම ග්‍රහසිත්තම නිරීක්ෂණය කරනකොට තුලාලක්න ඔබට සුබදායි ගාශක් පීන් වැඩි ප්‍රමාණයක් හඳුනාගන්න හැකිවිට. වැදගත්නදය හිතවතුන අසුභ ග්‍රහශක්තිීන් පියෙන්න පුළුවන් ඒවත් හඳුනාගෙන ඔබේ ඉදිරිවර්ශය සැරසුම් කරනකොට මෙන්න මේ පලාපල විස්තරය ඔබට ශක්්‍රියක් වේවි ඒ වගේම ඔබට දිශානතියක් වේවි ඒ මනං හිතෝදුනි අපට ලැබෙන දේ මොනවාද ඒවා වැඩි කරගන්නේ කොහොමද එහෙමන නොලැබෙන දේ මොනවාද ඒවාල් ලබාගන්නෙ කොහොමද කියන එක මෙන් මේ වීඩියෝ තුලින් විස්තර වෙන. හිතුවතුනි අපි වැඩි කතානැතුව අහස්්‍යපියම දෙසරයමු. ඔබ මේ දකින්න විශේෂන් ඔබේ ලක්නාධිපති දෙවැන්නේ. එහනන් දනස්ථානයේ ගමන් ආරම්භ කරමින් තමයි ඔබට වර්ෂය උදාවෙන්. දෙවැන්න කියන්න හිතුවතුනි දනස්ථාන. ඒ නම් හිතුවතුනි ඔබ උත්සාහ ගත්වොත් උනන්දු නොත්. මෙට වස්සර ඔබට ආර්ථික ජයග්‍රහණ ධන ලාබ සහිත වර්ෂයක් කර ගැනීමේ වැඩි හැකියාවක් පවතින වර්ෂයක් වේී. ඒකම බුද්ග්‍රහයක් එපැනම ඉන්න නිසා. විශේසියෙන් ඔබගේ බුද්ධිය දැනුම ඒවගේම උපාශීලී ඥානය තුළින්. ඔබට ආර්ථික ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාවක් පවතිනවා. හිතුවතුනී මෙට මේ සිකුරුගහයා විශේෂයෙන්ම මාර්තු තිස්සකේන්දලා. අප්‍රේ විසි පහදක්වා උච්චපලයෙන් ගමංකන්නවා ඔබට ඉතාම යහපත් ආර්ථික ලාභ ධනලාබ ඒවගේම ආර්ථික ශක්තිීන් ඔබට ඉස්මතුවන කාලයක් වගේම හිතේ සපුට ඒවගේම විනෝධ ගමන් විදේශ ගමන් ඒ විතරක් නෙමෙයි හිතෝතුනී වෙනදාට වඩා ඔබගේ සුව පහසුව සුකෝප් බෝගීත්පය ගැන වැඩියෙන් හිතන ඒවාල් ළඟාකර ගැනීමට හැකියාව ලැබිෙන කාලයක් වියවි. හිතුවතුනී සිකුරු ඒ ආකාරයේ සුබපල ලබා දුන්නත් වර්ෂය පුරාම එහෙම වෙන්නේෙ නෑ. එකට හේතුව තමයි සිකුරු ගහය අගෝස්තු විසිපහහිදල සැප්තැම්බ දහාට කාලසීමාව දක්වා. දුර්රල වෙනවා නීච වෙනෝ. හිතුවතුනී ඔබට එන්නේ කාලසීමාව අධික වියදම් යෙදේවි. ඒ වගේ මුදල් සම්බන්ධ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දේවි විශේෂය මානසික පීඩා චිප්ත පීඩා. ප්‍රිය විප්පයෝක වැනිිප්ව වලට වැඩි හැකියාවක් තියෙන කාලපරික්්ෂේදයක් ව. කොහොම වුණ ප්‍රේම වන්දයින්ට විවාහක අයට මෙට මේ කාලසිම්මාව චිත්්ත වේදනා ඒවගේ විරහ වේදනා වැනිිපත්ව ඇපි කිරීමේ වැඩී හැකියාවක් පවති. හිතුවතුනී පවදයක් පමයි මෙන මේ කාලසීමමාව තුළ බොහෝවෙලාට ඔබට නිම්දා අපහාසඒවගේම පමන්ට නොකල වැරදිවලට චෝදනා පවා ලැබීමේ වැඩි හැකියාවක් පවතිනු හිතුවතුනී අපි තවත් ග්‍රහශක්වයකට යමු හිතුවතුන ඔබ මේ දකින්නේ හරියට මහත්තැන්නේ කේන් ද්‍රස්ථානේ ගුරුග්‍රහයා තැම්පත්ව සිටීම ඔබට යහපත්වෙනවා විශේෂ මංගලයෝග ප්‍රමාධවෙච්චායට මංගල යෝග ක්‍රියාත්මක වන කාලසීමාව. ඒ විතරක් නෙමේ හිතෝතුනි ඔබ කොතන ගියත් නායකත්වය ප්‍රධානත්වය වගේම ගෘතීය අතින් ස්ථාවරත්වයක් ඒ වගේම බුද්ධිමත් තීරණ තුළින්. ගෘතීය එහන ව්‍යාපාරිකයි ජයග්‍රහණ ඔබට අත්පත්වන කාලසීමාව. රැකයාාව උසස්සීම් අපේක්ෂිතා අයටත් තමන්ගේ අරමුණු ඉෂ්ට සිද්ධ වෙන. ඒ විරක් නෙමේ හිතෝතුින් ඔබ සෑම දෙයක් පිළිබඳව. හොඳ අවබෝධයකින් මධ්‍යස්ථ ඥානයකින් ජීවත්වීම කලින් ඔබ බොහෝ වෙලාවට අන්න අයගේ ගෞුරවාදරයට පත්වන කාල සීමාවක් වේවි. ඒ උනත් පෙතුවතුන වැදගත්මදේ මේ තමයි. මෙන මේ ගුරුග්‍රහයා හරිට මැයි පලවෙනිද. ඔබගේ ලක්නයට අනුව අට වැන්නට ගමන් කරන්න. අන්නේ තත්ත්වය ඔබ තේරුම් ගතයුතුයි. ඔබට ගුරු අටවැන්නට පැමැණීම සුබදායක වෙන්නේෙ නෑ. බොහෝ වෙලාවට පමන්ගේ ජන්මපත්‍රයේ. ගුරු දුරවලනම් ගුරු මහදසා අන්තරෝදසා ගත කන්න අයට එන්නේ පත්වය ඇඟට බැලෙන ආකාරයට අසුභතත්ව ඇතිවීමේ වැඩි හැකියාවක් පවති. එම නං හිබෝතුනී අපි කළයුත්තෙ කුමක් ද අර සුභගහයන්ගේ සුභසක් පීන්, බලවත් වෙනවාගේම යම් අවස්ථාවක අස්සුප්‍රහයන්ගේ බලෂක්පන් වර්ධනය වෙන්න පුළුවවා. අන්නේ තත්වය හඳුනාගෙන ඒ ගුරු තමයි ඔබට මේ වර්ෂයේදී යම් ආකාරයක හානියක් අවැඩක් කලොත්. අන්නේ නිසා ගුරුගේ ශක්තිය දුර්වල කරන්න. එකඇන්නේ අසුභශක්තිය දුර්ුවල කරන්න මෙන්න මේ ප්‍රතිකර්මත් ඔබට වැදගත්වේේ. හතෝතුනි. ඔබ සෑම දවසකම මයි ප්‍රී භාවනාවෙන් දවස ආරම්භ කරන්න මයි ප්‍රී භාවනාවෙන් දවස අවසම් කරන්න. මෙන මේ වර්ෂය පුරාම මැයි මාසයෙන් පස්සේ ඔබට හැකිහෑම අවස්ථාවකම විශේෂයෙන් ප්‍රහස්පතින්දා දිනක වඩා හොඳයි ප්‍රාශ්මයන්දා පෙරවරු හය හත එහෙමන තරාප්‍රී අට නමේ බෝධීන් වහන්සේ ළඟකට ගොස් බෝධිභෝජාව පවත්තලා. ඒ වගේම තුන් සූත්‍රය කියලා දෙවියන්ට ඥාපීන්ට පින්දීලා මෛත්‍රී භාවනාව වඩන්න ඔබට යහපත් පේවි. ඒවගේම හිතෝතුනි හැම අවස්ථාවකම සිල්ලතුන්ට ධනමාන පූජා කරන්න ඒගේ ඔබට හැකියාව පීෙනවනම් සිල්ලුවපික් එහන තන් සාමීන් වහන්සේ නමක් නිවසට කැඳවා ධනමාන පිරිකර පූජා කිරීමත් මෙන්න මේ ග්‍රහතත්වය නිමා කරන්න, අසුභ දත්ව අවම කරන්න හේතුවෙනු. ඒ වගේම හිතුවදුනි මෙන්න මේ කාලසීම මාදුල හැකි තාක්දුරට ධාර්මිකව ඒ වගේම හිතට එකඟව මයිපී සහගතව කටයුතු කරන්න. විශේෂයෙන් ගෞමාංසවලින් වැලගීම ඉතාම වැදගත්වෙනවා එන්නේ ආකාරයට ඔබ කටයුතු කළොත් අර ගුරුගෙල් ලැබෙන අස්ුභ ශක්තිය දුරුවල කිරීමත්. අර අනිකුත් ගාහයන්ගේ ලැබෙන සුබ්භශක්තිීන් බලවත් කරගැනීමත් තුළින්. ඔබට සෞභාග්‍ය වාසනාව අර සඳංගල යෝගවල ක්‍රියාකාරිත්වය අත්දැකීමේ හැකියාවතියමු. හිතවතුනි අපි තවත් ග්‍රහශක්වියකට යමු ඒ තමයි හිතවතුනි මෙන මේ බුදගහයක් බුදගහයක් දෙවැන්නේදී ගමන ආරම්භගන්නවා වර්ෂය ආරම්භය ගන්නවා ඒවගේම බුද ඔබට ඇතිිවෙන්නා වූ කරදර බාධක අභියෝග සම්බන්ධයෙන් හොඳ අව්වෝධයක් ඇතුව සැලසුම් සහගතඔබ කටයුතු කරන්න ඔබට හැකියාවල බාධනු. විශේෂෙන්ම බුදගහයා සැප්තැම්බර විසිතුන ඔක්තෝබර දහය කියන කාලසීමාව බලවත්වන නිසා ඔබට අධ්‍යාපන ජයග්‍රහණ ඒවගේම අධ්‍යාපන ශේප්‍රවල කටයුතු කරන්න අයට තමන්ගේ ඉලක්ක අරමුණු සාර්ථ කර ගැනීමේ හැකියාව පෝතින කාලයක් වේවි. ද ඒ විතරක්නමයි බුදග්‍රහයා ඔබට සෑමවිටම ඔබේ හැකයා දක්ෂපාද දියුණු කරන්න උපකාර කනවා වගේම ඔබගේ කතනය බලවත්වේවි සංනිවේදනය බලවත්වේවි. විශේෂයෙන් බුදු බලවත්වීම සංනිවේදන ශේත්‍රෝල්ට කලා ශිල්පීන්ට ඒ වගේම චිත්‍ර ශිල්පීන්ට ඉතාවමත්ම සුභ කාලයක් වෙනවා බුදග්‍රහයා බලවත්තන මෙන මේ සැප්තැම්බර් විසිදුන ඔක්තෝබර් දහයදක්වා කාලසීමක්. හිතවතුනි තවදයක් තමයි ඔබගේ දළුවන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථගත්වයක් වෙනුවෙන් ඔබට යම්කිසි ආකාරයක සතුට ධනමන සිදුවීම් මෙන මේ වර්ෂය පුරා අධ්‍යැකීමට වැඩි හැකියාවක් පවතිනවා. හිතවතුනි තවදයක් තමයි මෙන මේ බුද්ග්‍රහයා. මේ වර්ෂයේ ඔබගේ ලක්නයට අනුව යහපත් ඇංවල වැඩි ප්‍රමාණයක් ගමන් කරන්න නිසා. ඔබට මේ වර්ෂයේ අනිවාර්යම කිසියම් හෝ අලුත් අධදැකීමක් ජීවිතයට අලුත් දැනුමක් උපයෝගගේ කරජනීමේ අවස්ථාවක් අධ්‍යාපන අවස්ථා ඔබ කොරිතරම් වයස්කතු කෙනෙක් වුවත්. ට අධ්‍යාපන අවස්ථා නිර්මාණය වන වර්ෂයක් ව. එම නං හිතවතුනි පවත් ග්‍රහශක්තියට අපි යමු. ඒ තමයි හිතවතුනි මෙන්න මේ සෙනසුරුගාය සෙනසුරු ගහය ඉන්නේ පහසැන්න එහෙමල පම් විද්‍යස්ථානය. සැෙනසුරුගේ මේ පස්සැන්නට පැමිණීම ඔබට යහපත්වෙනවා ඒ වගේම හිතවතුනී කොයි තරං අභියෝග ආවත් බාධක ආවත් ගැටලු ආවත් ඒ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දෙමින්. බ ඉරියට අල යාමේ ශක්පිය සැෙනසුරු ඔබට ලබා දෙනවා. ඒවගේම හිතුවතුනි මේ වර්ෂය පුරාම කුඹරු ඉඩකඩම්මලින් ආදායම් වැඩිවේවි කෘෂිකාර්මක ශේප්‍රය, ඇඟවහස්සවල මහන්සි වෙලා වැඩ කරන්න අය ඒවගේම මානසික වශයනුත් මහන්සි වෙලා වැඩ කරන අයට. පමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවන පමන්ගේ මහන්සයට ප්‍රතිඵල ලැබෙන වර්ෂයක් හැටියට දැනනවා. නමුත් හිතවතුනි රටේ පෞවදින වටාපිටාව පරිසරය අනුව මෙමතත්ව වෙනස් එෙන්න්න පුළුවන්. කොහොම වුණක් කොයි තරං ගැටලු ආවත් බාධක ආවත්. ඔබ ශක්තිමත්ව ඉදිරියට ගමංගන්න වසරක් පමයි දෙදාස් විසිහතර. අන්නේ ශක්පිය සෙනසුරු විසින් ඔබට නොවඩුව ලබා දෙන්න වර්සයක් වේවි. හතුවතුනි තවදයක් තමයි මෙන්න මේ විශේෂයෙන්ම ඔබ මේ වර්ෂයේ දරු සම්බත් බලාපොරොත්තු වෙනවනක්. ඔබට මැයි මාසල පෙර ඉතාමයි හපත් වෙනවා ඉන් පසු කාලසීමල් වලදී තමගේ ගුරුගහයාගේ බලදුබලතාව අනුව යම්ම් ගැටල් දත්ත තමගේ ජන්මගේේද්‍රය අනුව ඇතිවීමේ යම් හැකියාවක් තියෙනවා ඒ ගැනත් ඔබේ අවධානයයොම් කිරීම වැදගත් වේවි. හිතුවතුනි තව දෙයක් තමයි මෙන මේ රවී කුජ කියන ගහල දෙන්න. විශේෂයෙන් වර්ෂය ආරම්භ වෙනමිටම තුන්ගන්නන්නේ ගමන්ගන්නෝ ්‍රවිගෙන් පෙන්නුම් කරන්නේ ඔබගේ නිර්බීප බව ඒවගේම අධිෂ්ඨානශයලී බව ආත්මාභිමානය. අන්නේ ආත්මාර්මානය ඇතුව තමන් පිළිබඳව අභිමානී වර්ෂය පුරාම කටයුතු කිරීමේ හැකියාව පවතිනවා මෙන මේ ්‍රවිගේී බලය අනුව. විශේෂෙන් ඔත්තෝබට පහළුව නොයැම්බර පහළුව කියෙන කාල සීමාව. ඔබට පොඩ්ඩක් ආර්ථික වශයෙන් ගැටුල්දත්ව ඒවගේම කොයි තරම් වහන්ස වනත් කොයි තරම් උත්සාහ කරත් ප්‍රතිඵලයක් නෑනියද කියන අදහස ඔබට ඇවිල්ලා ඔබේ අම් ආකාරයක මන්දගාමී බවක් එහෙමනැත්තං ච්චා බංගත්වයක් තුළින් ඔබගේ පලදාහිතාවය අඩුුවිය හැකි කාලසීමාව. අන්නේ බවත් තේරුම් අලගෙන සෙනසරුගේ ශක්තිය තවත් ශක්තිමත් කරගෙනින් කරගනිමින් ඔබ ඉදිරියට යන්න ඔබට ජයග්‍රහණය ලැබි හැකි. හතුවතුනිී හව දෙයක් පමයි විශේෂෙන්ම මෙන්න මේ අංගහරු ගාය. අංගහරුගෙන් පෙන්නුම් කරන්නේ ඔබට එඩි පෙර බව ක්‍රියා ශූරත්වය ඒ වගේම ඕනෑම අභියෝකයදී සටංකාමී ලෙස එහෙමනම් පස්සලේ යන්නතුව ඉදිරිට යන ජවය ලබා දෙන ග්‍රහය තමයි අංගහර. විශෂෙන් කර්මාන්ත පැත්ත ව්‍යාපාර පැත්තේදී ඔබ වෙනදාට වඩා ්‍රියයාසීලි ඒවගේම නිවැර දිතීන්දු තියරන ගන්න දක්ෂ ලෙස කටයුතු කරන්න වර්ෂයයක්තමයි දෙදහස් විසි හතර. මෙන මේ ග්‍රහශක් පීන් ඔබට ඉතාම ස්ුභාකාරයෙන් පවතිනෝ ඒවගේම අර අපි සාරාංශයක් ගත්ව සිකුරුගේ බලවත්වීම අනුව තුලාලක්න ඔබට විදේශරැකයා වලට උත්සාහ ගන්නවනක් අන්නේ අරමුණුත් ඒ සිකුරු බලවත් කාලසීම තුළදී අත්දකින්න ලැබේවි ඒවා ඉෂ්ට සිද්ධවේවි. වගේම හිතෝතුනි පොදුවේ ගත් කළ ඔබගේ ආර්ථික ලැබී මේ වර්ෂය තුළ බලවත් වෙනවා. ඔබ මතකදයාගන්න මැයි මාසිම් පස්සේ ගුරුගහයා අටට යනවා අන්න එකයි වැදගත්වෙන්නේ යම් ආකාරයකින් ඔබේ ජනුමපත්්‍රය අනුව ගුරුගහයා දුර්ුවලන ඔබ ගුරුමහස්සසා අන්තර්දසා ගත කන්නවානම්. ඔබට අසුභතත්ත්වයක් ඇත්වී අරාපි කියන ලද පලාපල හිතොළුවක් වෙන්නක් පුලුව. අන්නේ නිසා. ඔබ පළමු පියවරවිය යුත්තේ මෙට මේ ගුරුගේ ශක්තිය අසුභ ශක්තිය දුරුවලකිරීමට අවශ්‍ය වත් පිල්වෙත්වල නිරතවීීම. ඒ වගේම හිතවතුනි අන්නේ ආකාරයට ඔබට කටයුතු කළ හැකිනම් ඔබට ඇත්තරම මේ දෙදස් විසිහතර කියන්නේ සෞභාගගේ යතුර එවනම් වඩා වාසනාවන්ත බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරග තැහැකි ඉල්ලක්ක කරායි ලඟාවිය හැකි. වර්ෂයක් වෙනවා ඇත. එහම නං තුලාලක්න හිතවතුන්ට තෙරුවනේ රැකවරණය ආශිර්වාදය වගේම විශ්වමාතාව විශ්මාතාවගේ ශක්තිය රැකවරණය ආරක්ෂාව නිරතුරුව ඔබට සැරසේවා බලාපොරොත්තු ඉටිවේවා සෞ් භාගමත්වේවා. එහෙම නං තුලාලක්න ඔබට වාසනාවන්ත සුභ නංවසරක් ස්තුූතියි.